මං ඇතුළෙම තනි වෙද්දි මගේ ජීවිතය ගැන ගොඩාක් මට දුක හිතෙනවා. ඇයි මං ඉපදුනේ කියලා හිතෙනවා. මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දියදායේ පාස පුරාටම තරු පායලා තිබුණාට ඒ එකම එක තරුවකටවත් අයිතිකාරකමක් කියන්න මට පුළුවන්ද? තරු පායලා තියෙන හිස්සහසයට මගේ තනිකම කොච්චරක්ද? ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුල වේලට ඇවිල්ලේ ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුල වේලට ඇවිල්ලේ විරලයි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කර आदर दिखला मगे खेटी मुतरे वगेम හැමදාමත් මං ඔයාලට ආදරේ කළා. මං එහෙම කිව්වම බිම බලා ගන්න එපා. ඔයා එහෙම කරනකොට ඔයාගේ ළඟ ඉන්න කෙනාට දැනේ. ඔයා කලබල වෙලා කියලා. සිතුවිලි ගිරවිලා යනුදි මේ හැම දෙයක්ම මෙහෙම වෙනකොට මට වඩා දෙයක් කියන්න ඕන. ඉස්සර වගේම සංසාර පුරුද්දට වගේ ඔයා කවදාවත් එන්නේ නැති බව දැන දැනත් පාර දිහා බලාගෙන ඉන්නවා මම. ආයෙමත් ආදරේ. හැම කෙනෙකුටම ආදරය අවශ්‍යයි. හරි සුන්දර දෙයක්. ආදරේ මම තමයි මුළු ලෝකෙම නඳාපවතින. ආදරේ විවිධයි. ආදරේ දිනන වෛරය නැතු වෙනවා. මම හිතන්නේ ආදරේ කියන්නේ ඇත්තටම සැක්‍රිෆයිස්. අපි ආදරේ කරන කෙනාට ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපිට පුළුවන් තරම් දෙන්න එක තමයි මම ආදරේ කියන්නේ. අපෙන් තව කෙනෙකුට මගේ ආදරේ මම පුළුවන් තරම් දෙනවා. අයරබා नयो लगदा दिल में इस सर्व में आदरे कराने के लिए क्यों हुआ मामा कहमती हूँ ना है मटा कहमती हूँ नहीं मम पासिंग गया है मगे दिया बैलू ही नहीं ये तेरे दावा सक आहम बिंग वाके मांगू यावा देख का मा इधर हमारे हितू ना මම ආදරය කරන්න හොය හොය හිටිය කෙල්ල ඔයාමයි කියලා. ආදරය තෙන් පොඩි කාලේ ඉඳලාම ඉතින් දෙමව්පියන්ගෙන් ලැබෙනවා ඊට පස්සේ සහෝදරෙන්ගෙන්.
වගේම ඉතින් හිත මිතුරන්ගෙන් ඉතින් ඒ වගේ ඉතින් ආදරේ පොඩි කාලේ ඉඳලාම දැනিলা තියෙනවා. එහෙම කියලා ආදරයක් මට මුංචි කාලේ තරම් දැනුන්නේ නැහැ. මොකද මම ජීවිතේ බොහොම බරපතල නැතුව කුරුල්ලෙක් වගේ ජීවත් වුණ කෙනෙක්. ඉතින් ඒ කාලේ මට ආදරේ කියලා මුංචි කාලේ තරම් දැනුන්නේ නැහැ. ඉස්සෙල්ලාම ආදරේ කරපු එක තමයි මම විවාහ වුණේ. මට නම් අවුරුදු 16 විතර වෙනකොට තමයි එහෙම සිතුවිලි එන්නේ නැති කියලා මට හිතෙනවා. කතුරට යදම් බැඳි තටු සලා සක්මනට නුහුරු සිත තනි කළා. අවරගිර තරු වැටින් ගිලිහිලා සුබ නැකත රන් බුයක පැටලුණා. ඇස්පිය ගහන්න තමතක වෙලා තිබුණේ. රෝස පාට දෙකම් වල මීන නයන දහසක් මල් පරදන හිනාව හංස ගමන් ලතාව සංදේශ කවි පරදන වර්ණනාවක් එක්ක මගේ හිතේ ආදරේ හිමි විය යුතු කෙල්ලගේ රූ වර්ණනාවක් මගේ හිතේ ඇඳුණා. ඇත්තට මෙහෙම තිබුණා මේ මොකද මම කොළඹ පාසලකට ගිහිල්ලා කොළඹ හැදුනට මම ඇත්තටම මේ කැමැත්තක් තිබුණේ ගම්පලාත ගැන. ඉතින් මෙහි සාමාන්‍ය යුවතියන් දැකලා තියෙනවා, එහෙම හම්බ වෙලා තියෙනවා. ඒත් ඇත්තටම හිතේ මැවිච්ච රූපයක් තිබුණා. ඉතින් මම ගොඩක් කැමති වෙලා තිබුණේ අහිංසක වෙනුමක් තියෙන, අහිංසක විදියට හිතන ගම්පලාතක කෙනෙක් ගැන තමයි මගේ හිතේ තිබුණේ දවස්වල ඉඳලා. රුව දැක ගන්නට පින්නද දැන් මට මතකුණත් සන්තෝෂයි. කෙලින්ම සවනට දැකෙන ඔබේ හඬ අහගන්නට හරි ආසයි. රුව දැක ගන්නට පින්නද දැන් මට මතකුණත් සන්තෝෂයි. කෙලින්ම සවනට දැකෙන ඔබේ හඬ අහගන්නට හරි ආසයි. ඒ ඉස්කෝලේ යන කාලේ ඇත්තටම ආදරේ කියන්නේ එහෙම කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි වෙනම ලෝකයක ජීවත් වුණා. ඉස්කෝලේ යන කාලේදී වුණත් ඉස්කෝලේ සෙල්ලම් කරන ඒවායි ගෙදර ගියත් ගෙදර සෙල්ලම් කරන ඒවා තමයි ඉස්කෝලේ වැඩමලයි ඒ යාළුවන්ගේ අපි කට්ටිය මිසක් ඒ පැත්තට එච්චර බර වුණේ නැහැ. එහෙම මට විශේෂ එහෙම රූපයක් කියලා නැහැ. කොහොමත් සුන්දර අම අපි මනුස්සය වශයෙන් සුන්දර ලස්සන සිත් ඇද ගන්න දෙයට අපේ සිත් යොමු වෙනවා. මෙසේ මෙන්න මේ විදිහේ ආකාරයෙන් තියෙන එක්කෙනේ තමයි ඇසුරු කරන ඕනේ කියන එහෙම ඇඟීමක් නැහැ. එහෙම මම හිතනවා කාටවත් එහෙම එකක් එන්නේ හිකුත් නැහැ. සමහර කිව්වට දැන් අද දැන් හොඳයි කියලා හොඳ මේ රූපයක් දකින වෙන පුළුවන්. ඊට පස්සේ හැන්දෑවේ ඊට වඩා වෙනස් රූපයක් දැක්කම බලන්න පුළුවන් ඒකේ තියෙන මොකද එක එක්කෙනාට පේන විදිහ එක එක විදිහයි. ඒක නිසා අහවල් දෙය කියලා මට හරියට ඒ ගැන කියන්න බෑ. රංගයක් ලෙසින් නදි විඳී නොයන් සිතින් වසන්තයක් ලෙසින් ටික දවසකට පස්සේ මගේ හිත ඔයාව හොය හොයා ඉඳද්දි මගේ යාළුවෙක්ගේ ගෙදරදී මට ඔයාව ආයෙ දැක ගන්න ලැබුණා. එදා මම ඔයාගේ පස්සෙන්ම වැටුනේ කොහොම හරි එකමක වචනයක් හරි කතා කරගන්න පුළුවන් වේද කියලා බලන්න. අන්තිමට ලැබුණු එකමක අවස්ථාවේදී මම ඔයාගෙන් ඇහුවේ වෙල්ලු අච්චවරු කන්න කැමතිද කියලා.
ඇත්තටම මේ එකත් අහම්බෙන් සිදු වෙච්ච දෙයක්. මම මගේ මම හිතන්නේ දෙවනි හෝ තුන්වෙනි රැලි නාට්‍ය රෝගගත කිරීම කරද්දී මට ඒ මම මේ කියන්න හදන කෙනාව අහම්බෙන් හම්බ වුණේ. ඉතින් මට තාම මතකයි අපි උදේම රෝගගත කිරීම වලට යන්න ගිහිල්ලා මම අහම්බෙන් කෙනෙක්ව දැක්කා. ඊට පස්සේ ඒක බාරටම ලොකු දැන හැඳුනුකමක් තියෙන ගතියක් මට තේරුණා. ඊට පස්සේ මම ළඟටම ගිහලා හලෝ කියලා කතා කරා. ඊට පස්සේ මම කියන කෙනත් හලෝ අයියේ කියලා මාත් එක්ක කතා කරා. ඊට පස්සේ අපි ගොඩක් එකට ඒ ටෙලි නාට්‍ය වැඩ කළා. ඊට පස්සේ ගොඩක් අදහස් එමෙම මාරු කරගත්තා. ඊට පස්සේ ආදරේ කියලා කිව්වා. ඒක නම් මතක නැහැ මොකද ඇහුවේ කියලා. නමුත් ඇත්තටම මගේ අම්මගේ යාළුවෙක්ගේ පුතෙක් තමයි. එතන වුණේ අනුකම්පාවක් වගේ හිතුණා මට. මගේ යාගේ සිස්ටර් මගේ යාළුවෙක්. ඉතින් ඒ වෙලාවේ යාගේ ඉස්සෙල්ලා ළම ෆෑක කැරිලා ඒ ගැන කතා කර ඉන්නකොට තමයි මම එතනට සම්බන්ධ වුණේ. ඉතින් මට මතකයි අපි වැල්ලවත්තේ සෆායකේ තිබුණ ගයිඩ් මොකද පරණ ෆිල්ම් එකක්. ඉතින් ඒක බලන්න අපි කට්ටිය ගියා. අපි කෙසේරම ගිහිල්ලා ආවිල්ලා. ඉතින් මෙයා හරි නිකන් ඩිප්‍රෙස් වෙලා වගේ ඉන්නවා දැක්කම මට පව් කියලා හිතුණා. ඉතින් ඊට පස්සේ ඒක හැමම ටික ටික ආදරයකට පෙරළුණා. අනාථ සයුරත වෙහිදිය දෝත ඔබයි අකාද අඳුරක දුලරන් සිලුව ඔබයි ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි ඔබ වට කහවලු පවුරට මහා දුරකි එමෙ මට ඒක ඇත්ත වශයෙන්ම එච්චර දුරට යන්නේ මම මේ වගේ අතීත දේවල් මේ මතක තියාගන්න උත්සාහ කරන්නේ ඒක මේ වැඩි දේවල් මතක් කරන්න කියන්නේ හිතට කරදරයක්නේ හොඳම වැඩි තමයි වර්තමානයේ හොඳින් විනෝදයෙන් සතුටින් ඉන්න එක මග පිය සතහන් හඳුනන ඔබේ නෙත පිමිදිරියේ දුටු සුබ දසුනයි කම්කල මැද වෙහෙසෙන විට ගත සිත ඔබ ගැන මතකය මඳ පවනයි ඔයා මගේ ළඟින් යද්දි දැනුණු සුවඳත් අරගෙන මම ගෙදර ගියා ගිහින් ඔයාගේ අතින් අල්ලගෙන මගේ කාමරේ පුරාම ඇවිද්දා ඔයා මගේ ළඟින් ඉඳගෙන අරාබි නිසල්ලාසේ කතා වගේ එක පෙළට කතා කියන්න පටන් ගත්තා මොනවද වාලි දිහා බලාගෙන කරන්නේ අම්මා වෙත් මගෙන් එහෙම අහනකොට තමයි මම සීන ලෝකෙන් පියවි ලෝකෙට දැන් වැටුනේ හීනේ කියන්නේ ඇත්තට දැන් මගේ ආදරය කරන්න ඉස්සෙල්ලා තිබුණා මගේ බලාපොරොත්තු කීපයක් එකක් තමයි රැකියාවක් තියෙන්න ඕනේ ඊට පස්සේ ඉන්න තැනක් තියෙන්න ඕනේ කියන එක මගේ තිබුණා ඉතින් ඒකම තමයි ආදරයත් ගැන හිතන්න මේ තිබුණේ ඒක නිසා මම කිව්වා අර මුලින් මට ටිකක් ඒකට කාලයක් ගත වුණා ආදරය කරන්න මොකද හේතුව අනිත් මූලික දේවල් මට හදා ගන්න ඕන වෙලා තිබුණා ඊට ඉස්සෙල්ලා ඉතින් ඒක නිසා මේ ආදරය කරන ඔය දෙක තුනම හරියට නොකෙරුණොත් ඒ කියන්නේ ජීවිතේ ගෙනියා ගනිද්දී එක එක කරදර ප්‍රශ්න දේවල් වෙයි කියලා ඉතින් මම මේ සාමාන්‍ය ප්ලෑන් එකකට තමයි රස්සාව ලැබුණේ ඉඳලා දවසේ ඉඳලා වැඩ කරේ ඉදාදුතු අනාගතේ දැන් සීනයක් වෙලා හරි බැලු අතීතය ඒ වගේ වෙලා අතීතයයි අනාගතේ සීනවු මගේ ජීවිතේ කුමාලවි යාවිදයි හැඟේ සුරංගනාලෝකය මවාගත්තා විවාහය වෙලා
පවුලක් කරගෙන ඉන්න එක තමයි මගේ ජීවිතේ මට අවශ්‍ය වෙලා ලස්සනට ඉන්න ඕනේ කියන අදහස තමයි ඔළුවට ආවේ. ඒ කියන්නේ ළමයින් එක්ක ලස්සන ගෙයක් තියාගෙන සුරංගන ලෝකයක් මවාගත්තා ඇත්තටම. නෑ ඕන කෙනෙකුට හිතනවනේ දැන් මේ හඳුනන දේ විවාහයක් වෙනවා අපි පිටස්තරදී අපි විවාහයක් වෙනවා ඊට පස්සේ මේ වගේ හොඳ රස්සාව කරන හොඳ ලස්සනට ජීවත් වෙන කෙනේ මේ පින්තූරේ තමයි හැම කෙනෙක්ගේම සිතේට පහළ වෙන්නේ. මටත් ඒක තමයි පහළ වෙලා තිබුණේ. ගත වේසා මම යහනක ආවිත දිනක දැසියයි නොදැනි මාත සිසිලක් දැනි මත ඒ මොහොතේ සුපුරුදු සිහිනය තෙමි එක දවසක් කැන්ති මට ඔයාව නිතර නිතර බස් වලට කෙදි මුණ ගැහුණා. මම ඔයාට ඇහෙන්න මම දන්න ප්‍රේම ගීත විසිල් කරා. තාලයකට විසිල් කරගන්න බැරි වුණාට මට උණුනේ මගේ ප්‍රේම ගීත ඔයාට දන්වන්න විතරයි. සනත් නන්දසිරි මහත්තයාගේ මට මතකයි තිබුණා ගීතයක් දුලීක කියලා චිත්‍රපටයක් ආවා ඒ කාලේ. ඒක තිබුණා සීතරෑයාමේ කියලා සෙන්දුවක් තිබුණා. ඒකට ගොඩාක් ආසයි කුඩා කාලේ ඉඳලා මට මතක හැටියට මම හිතන්නේ ඒ කැමැතිම නිසා මම හිතන චිත්‍රපටියත් 3-4 පාරක් මම බැලුවා. ගොඩාක් පොඩි කාලේ. ඊට පස්සේ ජෝතිපාල මහත්මයාගේ ගත්තොත් ගොඩාක්ම කියන්නේ හැම ගීතයකටම මම ගොඩක් කැමති. ඒ අතරින් ගොඩක් කැමති අර සමන් මල් පියල්ලේ කියලා ගීතයක් තියෙනවා. ඒකට මම ගොඩක් කැමති. වන්නේ මලියලාලා ඔබේ ගල බඳිනම් ඉදිපිනිදෙන් මා ඔබේ නෙත් මන්නම් ආ සාගරෙන් සොයාලා නිලියෙන් නිදෙනල්ල ඔබගේ වරලේ දකන ලස්සන බලන්නම් තමන් මල් පියල්ලේ තන්දේ රැස්කරල්ලේ එහෙමත් නෑ. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම මම එදා ඉඳන්ම ලොකුවට මවාගත්තේ නෑ කිසිම දෙයක්. මට ඕනේ වුණේ සාමාන්‍ය ජීවිතේ හොඳින් ජීවත් වෙන්න, හොඳට පවුලක් තියාගන්න, දරුවොත් එක්ක ඉන්න, හොඳට ගෙදර වැඩ කරගෙන ස්වාමියාට ආදරේ කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න මිසක් එහෙම 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 සුන්දර ඒ වගේ ඒ කාලේ අපිට ඔච්චර මේ වගේ නිදහස තිබුණෙත් නෑනේ. රේඩියෝ එකයි චිත්‍රපටයි පමණයි. ඉතින් ඒක නිසා ඒවට එච්චර ඇබ්බැහි වුණේ නැහැ. සින්දු තිබුණා, සින්දු නැත්තේ නැහැ. අපි මුගක් වෙලා රෝ ජිම් රීව් සින්දු ඒ පරණ තාලේ ඒ කාලේ එල්විස් ප්‍රෙස්ලි, ක්ලිෆ් රිචඩ් ඒගොල්ලන් ජිම් රීව් මෙම ගල ටොම් ජෝන්ස් ඒ වගේ ඒ සින්දු ඔක්කොම අපි සාමාන්‍යයෙන් ඇහුවා මිසක් ඒකට විශේෂයි කියලා එක සින්දුවක් කියලා තිබුණ නැහැ. සාමාන්‍යයෙන් ඒවට ඒ කාලෙදි මම හරි ආස මෙන්න මොනකද නැ මේ වගේ සින්දු මට මා පැතූ දේකෝ පාළුවී ලෝකේ මම්මුලාවෙන්නේ මා පැතූ දේකෝ පාළුවී ලෝකේ අන්තිමේට ඔයයි මායි පෙම්වතුණුණා. ඒ සතුටට මං එදා ඔයාට ඉසුරුමුණිය පෙම්වතුන් ඉන්න මැටි කෝප්පයක් තෑගි දුන්නා. මට අද වගේ මතකයි ඔයා එදා මැටි කෝප්පේ අතට ගන්නකොට ඔයාගේ ඇස් දෙක හරියට දොඹ ගෙඩි දෙකක් තරම් ලොකු වුණා. අත මතකයි නිල් පාට ෂර්ට් එකක් හම්බුණා. මතකද? මොකද ඒක මම මතකින් ඉරස් කරලා තියෙන්නේ.
ඔක චැප්ටර් එක සංගවා ගන්න හිතක් නෑ මා සතු ප්‍රේමයවත් කම් ගෙනලා දෙන්න දෙයක් නෑ ප්‍රේමය තනින්න ඇත්නම් මැනලා දෙන්න බැරි තරම් නුඹ හට පෙම් කෙරුවෙත් මං එහෙව් මගේ හිතට ඇයි දැන් මේ නොපනත්කම් තෑග ඔව් දැන් මට හම්බුණා මේ තෑගගෙන ආදන්තු වෙරළු ගැට වගේ ඒ කියන්නේ වගේ මේ ගර්ල් ගෙන් කෙන කියලා විචන් ඔව් මට මත වෙරළු නෙමෙයි පේර මලින් මලට ඉකිලිලා කොළු පුරන්නේ නෑ මම එන්නේ ඔයා ළඟටනේ අතුවත්තක හැංගිලා අයින් වෙන්නේ ඇයි ඔයා රෝස මලට පමණි ආදරේ රසමියුරු මේ සැඳෑවේ ආදරේ කියයි මෙසේ ඒ දවසර මං ඔයාට දවසට දෙක ගානේ ලියුම් ලියලා දුන්නත් මට ඔයාගෙන් ලැබුණ ලියුමක් දවස් දෙකකට එක සැරේ මගේ ලියුම් වල මම මගේ ආදර සිහිනිය ගැනම ලියලා තිබුණා ඔයාගේ ලියුම් වල ඔයා ලියලා තිබුණේ හොඳට පාඩම් කරලා එභාගේ පාස් වෙන එක ගැන විතරමයි දැන් ඔය ගොඩක් ලිපි ගනුදෙන උනේ මම හිතන්නේ ගොඩක් ඉස්සර ඉතින් අපි හම්බ වෙන කාලේ දුරකථන දීපුන වාසනාවකට ඉතින් ඒක නිසා ලොකු ලිපි හොමාරුවක් කරුන්නේ ඒත් අපි මම මතක හැටියට දෙකක් තුනක් ලියලා ඇති ඒ සමහර වෙලාවට මොකක් හරි හේතුවක් නිසා දුරකථනෙන් සම්බන්ධ වෙන්න බැරි අවස්ථාවක ඉතින් ඒකද ඉතින් තොරතුරු ගැන විමසලා තමයි මොකද අපි එච්චර ලොකු දුරක නෙමෙයි හිටියේ ලියුම් හුවමාරුවක් කරගන්න ළඟ හිටියේ ඉතින් ඒක නිසා දෙකක් තුනක් වගේ ලියලා ඇති ඉතින් අර මුල් අවධියේ වගේ එහෙම ලොකු ලිපි හුවමාරුවක් වුණ නැහැ අතට මතක මං පෙත සුවඳවත් කළ ඒ සොඳුරු සිහිනේ හරි පිත් ලැබ जीविते එකක් ලැබිලා තිබුණා මොකද මම නෙමෙයි ඒක මම ඇත්තට මේක පැත්තකින් වෙච්ච දෙයක් මට කැමති කෙනෙක් මට ආදරය කරලා මම ඉස්කෝලේ යනකොට ඒ ගෙදර එද්දී මගේ පොත් උඩට ලියුමක් දාලා ගිහින් තිබුණා. ඒක මොකද අර ඇත්තටම ගක් වෙලා ඒක උනේ මට පිරිමි ළමයි මට ටිකක් බයයි වගේ තිබුණා. මොකද මං ටක් ගාලා හැරිලා බනිනවා ගහනවා. මමත් පිරිමි ළමෙක් වගේ නිසා ඒගොල්ලන් එච්චර ඒ පැත්තට මාත් එක්ක උනන්දු වෙන්නේ නැහැ. ඌ ලියුම් වෙන ගානකට මේ වෙලා දින එකපාරක්ම ලියමනක් ලියලා මේ මේ බොහොම අමාරුවෙන් දැන් දී ගන්න දැන් එහාට මෙහාට කරගෙන දැන් එතකොට ඒගොල්ලෝගේ අම්මත් මේකට දැන් නෝට් වෙලා සැරගිලා දින්න. එතකොට මේ ලයිට්ස් මේ පාරේ එදනම් ලයිට් නෑ අඳුරු යාමාර හදනකොට මම මේ පැත්තට ගියා වයිස් කෙනෙක් ලියුම් අරගෙන දැන් යනවා. දැන් එයා ජනේලේ ඇරලා මේක ලියුම ගන්න කියලා ලෑස්ති වෙනකොටම ලෑස්ති වෙනවා රයිට් මම තක්ගල මේ පැත්තට ගිහිල්ලා දැන් එයාට සිග්නල් එක දීගෙන ගියා. පවගල ආපහු වරවල දැන් ලියුම දෙන ඇවිල්ලා මේ නන්ද දැන් ලියුම දුනා. ලියුම දෙන උන අතාවේ අම්මගේ අම්මගේ අතනද ආපහු අම්මගේ අතත් හුර දුල්ල ගත්තා. අම්ම අවුලක නාල්ල කියනකොට මම මේක තරන් දිවා. අවුනා දෝවි. ගර්ල් කියලා අම්මට දීලා තියෙන්නේ කරුවේ දැන් නැතුව. ඒ වගේ දේවල් ඉතින් මතක් වෙනකොට දින යනවා ඉතින්. මොකද සුන්දරයි. ලිපි නගන සුලංගේ එම් කවියක් වාගේ අවුරුද්ද
මොහොතකට විතර පස්සේ ආවාසනාවන්ත මොහොත උදා වුණා. ඔයා මාව හම්බ වෙන්න ඇවිත් කියනවා අපි අපේ ආදරේ නවත්තමු කියලා. මං ඇහුවා ඇයි කියලා. ඔයා එතකොට hina වෙලා කියනවා මං වටට අවුරුදු 3ක් වැඩිමල් කියලා. මං ඇහුවා දැන්ද දන්නේ කියලා. ඒ ප්‍රශ්නට ඔයා hina වුණා විතරයි. හැබැයි මම මගේ හිතෙන් ගොඩක් ඇඬුවා. ඔව් ඇත්තටම සමහර එක එක හේතු නිසා එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඕන තරම්. තරංග වලින් මට අවුරුදු ගානක් මම අනන්න ඇති. ආදරෙන් ලැබෙච්ච වේදනාවල් මම හිතන්නේ නිම කරන්න බෑ. प्रेम मीन दुख गिंदर एक हरियट आदर करना धनी तपे स्कूल कल तीटिया समहार आई इकना हेटी समहार आदर की गाक नायक तीन अद मिथन हिना विनोदना सतोषम आना इट पे इतने इवर यह अतर पत्तल तीन सुगदम इवे नव कथा कटपा कर्णवासी जैला इवे तीन आदर इट पे आदर ये व्यधिला तीन अभी सुंदर कथ इकना अपे अपे प्रेम अभी तेर पत्तल दिन वेंकट दम बलापुर अहिमुनाम निरायास किसी मेका नेतूम इतर दुखकेन ये आदर के महित एक वायसी मकना मकान आदर के बुद्धिम बेंदी मक ना मट दे मट दे दुखट मूल बेंदी मैडिक महित बुद्धाम के कदया इधन एवत मट एक मन कल्पना अभी अभी हम अभी लमे को हर आदर तपिट दुख वैडी मम प्रेम गीत हाने के नातर कर लदन मम विरा गीत होय होय एक तो करा मगे कामरे टेला थानीय में वहाला मगे हिते मंग गोड़ाक तुप किंदा विरा की आहाना टे वैदी है करे मुकाखारी एक विषण गाने को हम लगे आने का मंहिताने मुकद मंहिताने आरक आहाने के वार दाने है भाई मामे हितवे एक विषण दुमाक निमेइ के ने कतमे मगे पुत्गले का आधा हास दिवने ඒක නිසා විරාගී වල මම අකමැතියි කියන එක නෙමෙයි හැබැයි මං හිතන්නේ මං ඊට වැඩිය ටිකක් ඉස්සරහා ගැන හිතුවා ඉතින් විරාගී වලට වැඩිය මම හැමතිස්සෙම කල්පනා කරේ මේ මේක ප්‍රශ්නයක් තියනවා නම් කොහොමද ඒක විසඳගන්නේ කියලා සිහින ලොවේ පියාසලා පැතුම් විමන් අදීමවා සිහින ලොවේ पियासला तुम विमन अदिमवा हे विमने सिंह सुनरन तुवे नीर सुवे मतलब मैं खाने आशा रुक्मणी देवी के सिंधु थे बना मना दे इतना चित्रपाटे मैं मत ये सिंधु मंटे आदर करू गिरी सिंधु Thank you.
මුළු හදින් මම ඇයට පෙම්කොට අනාගත සුභ සිහින පැතුමි මගේ සුන්දරිය වෙනත් කෙනෙකුට ආйти වෙන සැටි බලා දුක් වෙමි නිසල තනකද ලා අඳන මගේ දෙක බලා යන්නකො දෙවියනේ මේ හැම දෙයක්ම මට කියන්න ඕන උනේ අවුරුදු 10කට විතර පස්සේ මම ආව දැක්කා ඒත් එදා මට ආදරය කරපු ඔයාව මම දැක්කේ නැහැ මං හිතන්නේ එදා ඔයාට මාව අඳුර ගන්න බැරුණා ඒත් මම මං ආදරය කරපු ඔයා දිහා එදා වගේම ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා පාසල අවදියේදී දැකපු කතා කරපු හම්බ වෙච්ච අය තාමත් මම මගදී සමහරවල් දකිනවා ඉතින් ඉතින් කෝකටත් අපිට අපි අර කියනවනේ අපේ පතාගෙන ආපු විදියක් තියෙනවා කියලා ඉතින් එතෙන්දී මම නැවතුණා ඉතින් අනිත් හිතවත්කම් එවන් මේව තිබුණේ අය තාමත් හිත පැටිය හම්බෙන් දකිනෝ ඉතින් පොඩ්ඩක් ඉතින් අතීත කාලේ මතක් වෙනවා එච්චරයි ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න නැවුම් සඳක් වී මල් මාවතේ සලා ඔබ සිනාසෙන් මලක් වෙලා ඔබ පිපෙන්න ඒ චැප්ටර් එක ක්ලෝස් කරලා තියන්නේ ඇත්තටම මට ඒ ආදරේ ඒ කතාවත් මිනිස්සෙක් පමණයි දැන් ඉතින් මට කිසිම දුකක්වත් තරහක්වත් වෛරයක්වත් මොකුත් ඇති වෙන්නේ නැහැ මොකද මම මම අදහන ආගමේ හැටියට මට තව කෙනෙකුට වෛර කරන්නත් බෑ ඒ වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්නත් උමනාවක් නැහැ එසේරම අමතක කරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් හැම කෙනෙකුට සමාව දීලා ජීවත් වෙන්න තමයි මම දැන් හුඟක් වෙලාවට මම කරන්නේ ඒක netene aadar balu kohi sagavuna do netke ubi dukaya nubi mage lova meki ai aadar hengu mai dani kisima deyak gena me lagadi apita hambena api iskola atite lamai hari me hambena bohoma suhadala wenada wagema කතා කරනවා මොකද ඒ බැඳීම් මම එක එක වකවාන් වල බැඳීම් වල තියෙන තත්ත්ව විවිධයි ඉතින් එදා තිබිච්ච ඒ හැඟීම එන එකක් නෑ දැන් කාලේ වැටෙන මල් පෙති පාවුණාවේ සුලං වැලි ඔහේ යන අතේ යලි ගහ කොළ පාළු නෑනේ විකිලි නම් වාලියලලේ යැදෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංකලේ මං ඒ ලෙවල් පන්තියට එද්දි ඔයා ඒ ලෙවල් පාස් කරලා කැම්පස් එකට ගියා. මේ හැම දෙයක්ම හිතේ තියාගෙන වුණත් මාත් හොඳට ඉගෙන ගත්තා. සමහර වෙලාවට මට හිතෙනවා දෙවිවරු අපේ ළඟට ඇවිත් අපේ ජීවිත හරිමකට දානවා ඇති කියලා. මාත් මගේ ජීවිතේට ජීවත් වෙන පාර හොයාගත්තා. ඇත්තට මම හිතන්නේ මෙච්චර දුරට දැන් සාර්ථක වෙලා ඉන්න හොඳ බිරිඳක් හම්බෙලා තියෙනවා හොඳ ළමයි තුන් දෙනෙක් හම්බෙලා ඉන්නවා
අපි පුළුවන් විදියට ආදරෙන් හොඳට ඉන්නවා. ඉතින් මම හිතන්නේ මීට වැඩි ඉතින් තවත් දෙයක් තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. හදේ සුසුමක් පතිත වීමෙන් බකිනි මල් පෙති පර නොවේවා ඔබේ සුවඳ ඇති හිනා පියුමෙන් මගේ හදවත සුවඳ වේවා ලොවේ කෙදිනක ආදරේ මඟ දෙපස කරදර හමුණුවන්නේ දඟකාර ගති ඔක්කොම අතරලා මට වුණා තැන්පත් වෙලා පවුලක් අරගෙන ජීවත් වෙන්න අම් හොඳ අම්මක් කෙනෙක් වෙන්න හොඳ බිරිඳක් වෙන්න හොඳ ගෘහණියක් වෙන්න කියලා හිතාගෙන ඒ පැත්තෙන් මම ගොඩක් වෙනස් වුණා අධ්‍යක්ෂ මිතරනි ඕන ඕන කෙනෙක් අධ්‍යක්ෂ හැමදාම ලැබෙනවා පළමු ආදරේ දෙවෙනි ආදරේ කියන බලන් යනකොට බොහොම ආම්බි තමයි මම දැකලා තියෙන්නේ පළමු ආදරේම විවාහ වෙලා වැඳලා ඉන්නේ මට බොහොම තාම්බි මං අහලා තියෙනවා යලි මේ බවය නෑ හමුවන්නේ ඈ යලි නොයනා ඔබේ රොයේ කොට දිනෙකට තමන්ටම කියලා කතාවක් තියෙනවා තාමත් කාටවත් නොකියපු සමහර විට එයාට ඒ කතාව කියන්න වචන නැතුව ඇති අපෝ ඔයාට කතා කරන්න වචන නැති වෙන්නේ කොහොමද? වාට එමි තුන නේද? ගමේ එන්නට හිතෙන්නේ මට නගේ නුඹින්දා ලියුම් කර දෙයි පොතක් ලියුවත් මෙහෙම මං ඉන්නා මෙහෙම මං ඉන්නා ඔයාට එහෙම හිතනවා නම් හිතෙන්නේ තරහකින් නෙමෙයි. තාමත් හිතෙන් එළියට පනින්න බලාගෙන ඉන්න අපේ ආදරේ නිසාම කියලා මං දන්නවා. දැන් ඉතින් එහෙමයි කියලා හැමදාමත් වගේ පපුවට අත තියාගන්න එපා. වසර ගණනක් පෙරුම් පුරලත් එක හිතක් නැත්නම් වසර ගණනක් පෙරුම් පුරලත් එක හිතක් නැත්නම් මගේ කඳුලට වේදනාවන් තන්නේව විඳගන්නම් තන්නේව විඳගන්නම් ඒ ආදරේ පාමුල මට මාවම නැති වෙලා ගොඩාක් කල් ඇත්තම කතාව ඔයාට ජීවිතේ මුණ ගැහෙද්දි මට මගේ ජීවිතය අතහැරිලා ඔයක දැනගෙන හිටියේ නෑ නේද දැනගෙන හිටියත් දැන් මොනව කරන්නද ඔයාට හිතේ වාගේ ඇස්වලට උනන කඳුළු හංග ගන්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න සත්‍ය කිම දැන් මොනවත්ම කරන්න දෙයක් නැහැ කරන්න තියෙන්නේ කවදා හරි දවසක අපි අපිව නොදැකම නොදැනම මර්ලෑනේ විතරමයි ලතා මඳුළු අත වනාහි එපා අහක බලන්න ලතා මඳුළු අත වනාහි එපා අහක බලන්න
මාගෙන මතකය ගුලි කර මහවැලියට දමන් හැබැයි තාමත් මට පුංචි හීනයක් තියෙනවා ඒ කවදා හරි දවසක මට ආව ආයිත් එකම එක වතාවක් හරි එක තප්පරයක් හරි දකින්න පුළුවන් නම් ආයමත් ආදරේ ඒත් ඒක හීනයක් මට හීනයක්